මගේ රට ආරක්ෂා කළා නම් එදා දුටු ගැමුණු මහරජතුමා කාවන්තිස්ස මහරජතුමා නන්ද මිත්‍ර යෝධයා ගෝඨාම්බර යෝධයා වේලුසුමන යෝධයා කංච දේව පුස්ස දේව මේ රට බේරගන්න ගියේ මේ රුහුණේ ඉඳලා එදා දුටු ගැමුණු කුමාරයාත් එක්ක ඒ සේනාව සංවිධානය කළ දුන්නේ කාවන්තිස්ස මහරජතුමා අද නාමල් රාජපක්ෂට මේ ජනතාව සූදානම් කරලා දීලා තියන්නේ මහින්ද රාජපක්ෂ කියන එක අපි අමතක කරන්නේ නැහැ එනකොට මගේ අම්මේ නාමල් එනකොට එන පොඩි මුන්ට මං ඉති උන් වඩාගෙන යයි කියලා දැන් අපේ ආමුදුරු ටිකුත් අරගෙන අපේ යාළුවෝ කියන්නේ අපේ මහින්ද මහත්තයාට එන ආදරේ කියනවා මේ ඊයේ පෙරේද රැස්වීමක් තියලා නාමල්ට අස්සෙන්න කියන්නලු අපේ අර මෙයාට දිනන්න මෙයා කිව්වේ කවුද යකෝ රනිල් 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 රනිල්ට දිනන්න නාමල්ට අස්සෙන්නලු මරු සෙල්ල මේක කලින් කිව්වා පොඩි එක කලින් කිව්වා එයා හිටියට වැඩක් නැහැ පොට්ටුව ඉවරයි පෙති සේරම අපි අරන් යනවා කියලා අපේ උන් ටික ගෙනිච්චා එයාට ජනාධිපතිකම දුන්නම එයාට තිබුණේ ඒක ලස්සනට මේන්ටේන් කළා පොට්ටුවත් එක්ක මේක හරියට මේන්ටේන් කරන්න ඒක කරනව වෙනුවට එක එක කඩලා ගත්තා පක්ෂෙන් ඇහුවෙන්නේ ඊට පස්සේ උන්ට දුන්න ඇමතිකම් ජනාධිපති කාර්යාලයේ දැම්ම වෙනම උන්ට කාර්යාල උන් එතන ඉඳන් උගුල්ලට එව පොස්ට්ුවට එතන ඉඳන් නාමල් රාජපක්ෂට ගහන්න එක එක ඒවා හැදුවා හදලා ඉන්නේ උන් සේරම ගත්තා දැන් තියෙන උඹලගේ නටුව විතරයි පොට්ටුව අපි ගාව අපි දිනලා පෙන්නන්නම් කිව්වා දැන් කෙලවෙනකොට කියනවා නාමල් බබාට ආස්සෙන්නලු ඒ කෙලවෙනකොට කියන්නේ යකෝ මාර වැඩක් ඒක දැන් නාමල් බබා කියලා පොහට්ටුව උන්ගේ කියලා සේරම උන්ගේ කියලා තන්දත් තුන්ගේ කියලා මහින්ද රාජපක්ෂයන්නේ තුන් එක කියලා දැන් කියනවා නාමල්ට අස්සෙන්නලු මතක තියාගනිල්ලා පොට්ටුව නෙවෙයි මේ රටේ උඹලා සියල්ල ගියාට මේ රටේ ජනතාව ඉන්නේ නාමල් රාජපක්ෂත් එක්ක කියන එක මතක තියාගනිල්ලා දැන් බලන්න අනුරගේ මේ රනිල්ගේ තියෙන ආදර සම්බන්ධතාවය නේද ඒ ලව් එක අඩන්න හොඳ නැහැ මන්න කිය. මම නම් කඩන්න කැමති නැහැ ඒ වගේ ලව්. තියෙන්න ඕන. ලබනාත්මටත් යන්න ඕන ඕවා. ඒක නිසා ඒ ලව් හොඳට තියෙන්න ඕන. හැබැයි මට මෙහෙම හිතෙනවා මෙහෙම වෙයිද කියලා. තරුවත් දකුරෙන් ලියාය මී ඔබට පෙම්පත මගේ අනුර පුතේ අපි දෙන්න පෙරදෙමු එකම දවසක මගේ චන්ද කාඩ් එක එවනවා අනුර ඔයාට උඹ ගිහින් චන්ද දාපන් අපේ නාමල් පුතුට එහෙම කියයිද මට හිතෙනවා එහෙම කියයි කියලා මොකද දැන් මේ ලව් සේරම ඉවරයි මේ රටේ මේ ඓතිහාසික භූමියේ මේ ඓතිහාසික රටේ මේ සිංහලයා මේ බෞද්ධයා මේ සංස්කෘතිය යටතේ පය ගහලා ඉන්න රටේ තව කෙනෙකුට බාල් නටන්න පුළුවන්කමක් නැහැ මගේ රට ආරක්ෂාවෙන් ටෝන මගේ රට ආරක්ෂා වුණොත් තමයි මගේ සංස්කෘතිය ආරක්ෂා වුණොත් තමයි ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරියා හෙට දවසේ අපිට ජීවත් වෙන්න පුළුවන් වෙන්නේ එකට මේ ආදරණීය මිනිස්සු සේරම ඉන්නේ මේ බෞද්ධ සංස්කෘතියත් එක්ක බැඳිලා මේ මිනිස්සු සේරම ඉන්නේ එකිනෙක අතර මේ සම්බන්ධකම් තියෙන්නේ මේ බෞද්ධ සංස්කෘතිය නිසා Hindu මිනිස්සු කෝවිලට යන්නේ අපේ බෞද්ධ සංස්කෘතියේ තියෙන වටිනාකමත් එක්ක අපිට ජීවත් වෙන්නේ අපි ඔවුන් එක්ක තියෙන බැඳියාව නිසා කතෝලික මිනිස්සු පල්ලියට යන්නේ අපි ඔවුන්ට තර්ජනය කරන්නේ නැහැ ගහන්නේ නැහැ ඒ අපි බෞද්ධයෝ නිසා
එහෙම තියෙන රට කෑලි කෑලි වලට කඩලා නිරාගමික කාලකන්ණි අතර ගියොත් හෙට දවසේ ඔබටයි මටයි වෙනම වෙනම රාජ්‍යන් වල ජීවත් වෙන්න වෙනවා. ඒක මතක තියාගන්න ඕන. දසත සසාරා විශ්වාසයේ සන්නාමය දසත නිවුස් දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව subscribe කරන්න.